මිසක් මේවා ආදර අම්මේ තාත්තේ පුතේ දුවේ ජීවිතේ තීරණාත්මක මොහොතවල් එනකොට හරිම අමාරුයි තීන්දුවක් ගන්න. මේ තීන්දුව ගන්නකොට පැතිකඩවල් ගොඩක් තියෙනවා හිතන්න. පෞද්ගලිකව ඔබේ පැත්තෙන්, මගේ පැත්තෙන්, අනිත් අයගේ පැත්තෙන්, එතකොට පරම්පරාව පැත්තෙන්, සභාව පැත්තෙන්, ඒ ආකාරයෙන් ගොඩාක් පැතිකඩවල් හිතලා තමයි එක මිනිස්සෙකුට තීන්දුවක් ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ජීවිතේ අමාරුම දවස මොකද්ද කියලා හැවොත් කාර්ය තීන්දු ගන්න දවස. ඒක සුභවාදී වෙන්න පුළුවන්, ඒක යහපතක් වෙනුවෙන් වෙන්න පුළුවන්, ඒක සමහර වෙලාවට ගන්න මුරණ්ඩු තීන්දුවක් වෙන්න පුළුවන්. ඒ මුරණ්ඩු තීන්දුව ගත්තත් මේ මොහොතේ යහපත සඳහා ධනාත්මක තීන්දුවක් ගත්තත් ඒකත් එක්ක යම්කිසි හැලහැප්පීමක් තියෙනවා. ඉතින් රත්නනම් මේ තාත්තේ පුතේ දුවේ මේ වැරදෙන මොහොත දිගටම වැරදෙනවා. ඊට පස්සේ ඒක ඔබේ මගේ ජීවිතයේ යථාර්ථයක් බවට පත් වෙනවා. ඒ නිසා තමයි ඔබට මට හැමදාම හිතන්නට ඕනේ සුභවාදී දේවල් ඔබ වෙතට එනවා, යහපත ඔබ වෙත උදා වෙනවා, හැම කෙනෙක්ම ඔබ ළඟට කිට්ටු වෙනවා. ඔබේ ජීවිතයේ ඇතුලේ මහා ශක්තියක් බලයක් නිර්මාණය වෙනවායි කියලා. දැන් මේක හිතන්න 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 ඒ උච්චාරණය කරන්න 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 ඒ මතක් කරගන්න මතක් කරගන්න මතක් කරගන්න ඒක ඔබේ මගේ ජීවිතයේ සැබෑවක් බවට පත් වෙනවා. දැන් ඇත්තටම අපි එහෙමද හිතන්නේ? නැහැ. ජීවිතේ වැරදුනාට පස්සේ, ජීවිතේ අතහැරුණාට පස්සේ ඒක ඇතුලේ ඇති වුණා වූ ඒ තුවාලයයි, වේදනාවයි, හැලහැප්පීමයි, එපාවීමයි, කලකිරීමයි, තෙහෙට්ටුවයි පෙරදරි කරගෙන අපි දැන් කියනවා මේ මොහොතේදී මට නම් මේ මොන කරුමයක්ද මේක මන් ලබා උපන් හැටි, මං හිතන දේවල් හරියන්නේ නැහැ, මගේ බිස්නස් එක හරියන්නේ නැහැ, මං අතගාන හැම දෙයක්ම වතුරේ වගේ. දැන් බලන්න මේ තාත්තේ පුතේ දුවේ, දැන් මේක ඇත්තක්ද? මේ ඇත්තක් නෙමෙයි. අර අත්දැකීම මෙහෙට දැන් ගෙනල්ලා මේ මොහොතට ඒක සැබෑවක් කරගන්න මා විසින් ගන්න ප්‍රයත්නය. එතකොට මොකද වෙන්නේ? ඇත්තටම එන්න තියෙන වරප්‍රසාද එන්නේ නැහැ. කතා කරන්න ඉන්න අය කතා කරන්නේ නැහැ. සහයෝගය දෙන්න ඉන්න අය සහයෝගය දෙන්නේ නැහැ. බලා ගන්න ඕන අය බලාගන්නේ නැහැ. දැන් මොනව නිසාද? අපේ ශරීරයෙන් නික්මුණු තරංගය නිසා. අන්තිමට අපි මොකද කරන්නේ? මුළු ලෝකේම අපි මැසිවිලි කියනා විතරක් නෙමෙයි චෝදනා නගනවා. මේ මිනිස්සු නිසා තමයි මගේ ජීවිතේ කාලකන්ණි වුනේ. මේ මිනිස්සු නිසා තමයි මගේ ජීවිතේ මේ වගේ පාරට වැටුනේ. මේ මිනිස්සු නිසා තමයි මගේ ජීවිතේ හෙම්බත් උනේ. දැන් අම්මේ තාත්තේ පුතේ දුවේ මිනිස්සු නිසාද? නැහැ. ඔබත් මමත් ඔබේ මගේ ශරීරය තුළ උකහා ගන්න, වටහා ගන්න, අවබෝධ කරගන්න චුම්බක බලයක් ආකාරයෙන් ඇද ගන්න තියෙන ශක්ති ප්‍රමාණය අඩු වෙච්ච දවසේදී. ඒ නිසා උත්සාහ කරන්න හැම මොහොතකදීම යහපතම හිතන්න, සුභවාදීවම හිතන්න, හැම දෙයක්ම හරි යනවයි කියලා හිතන්න, ඔබට හැම කෙනෙක්ම ආදරෙයි කියලා හිතන්න, ඔබ පිළිගන්නවයි කියලා හිතන්න. ඔබේ ජීවිතයේ ටික කාලයක් යනකොට මේ තාත්තේ පුතේ දුවේ නොපිළිගත් මිනිස්සු පිළිගන්නවා, ආදරේ නොකරපු මිනිස්සු ආදරේ කරනවා, ඔබට අවබෝධය ඔබව අවබෝධ කරගත්ත නැති මිනිස්සු අවබෝධ කරගන්නවා, ඔබගේ ජීවිතය වටිනා ජීවිතයක් කියලා ඔවුන් තේරුම් ගන්නවා විතරක් නෙමෙයි ඔවුන් එදායින් පස්සේ අනිත් ඔක්කොටම කියන්න පටන් ගන්නවා. එහෙනම් ඔබට මේ ඇතුළට ඇතුල් වෙන්න අවශ්‍ය කරන අධ්‍යාත්මික බලය ලැබේවයි කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. සුදු ස්වාමිනි, ඔබ වහන්සේගේ අතඟිලි මතර මේ මොහොතේදී මේ දුවා පුතාලව බාර කරන්නේ මේ මහා දයාවකින් යුතුවයි. ඔබ වහන්සේගේ දේව ආදරය, දේව කරුණාවත් තුළ ඔවුන්ව ශක්තිමත් කර, බලවත් කර, සුවපත් කරන්න.
වඩ වඩා ඔවුන්ගේ ජීවිත සාර්ථක වෙන්නට ඔවුන්ගේ සිත තුළ ගත තුළ මනස තුළ ආත්මය තුළ තිබෙන්නා වූ ඒ සියලුම කඳුළු කතන්දරයන් පහ කරමින් ඇද වැටුණු ඒ ජීවිත නැගිටවල බලාපොරොත්තුවේ ජීවිතයක් උදා කර දෙන්න. ඒ කීදී අපගේ ස්වාමින් වන ජේසු ක්‍රිස්තු ස්වාමීන් වහන්සේ දේශාම අපට ලැබේවා. ආමේන්.